DNA හැම වෙලේම කනට ඇහෙන වචනයක්නේ DNA. අපි අපරාධ විශ්ලේෂණ කාර්යාවලියේදී DNA සාක්ෂි රැස් කරගන්නේ කොහොමද? දැන් මිනිස් සිරුර විශ්මය ජනකයි. මිනිස් සිරුරේ ඊටම ආවේනික අනන්‍ය වූ ලක්ෂණ තිබෙනවා. ඒ ලක්ෂණ අතරින් ඇඟිලි සලකුණු සටහන් DNA ඇතමෙකුගේ ලේවල DNA රටාව වෙනස් තැනක් ගන්නවා. දැන් ඔය අපරාධ ස්ථානයක ලේ තැවරුණු ඇඟිලි සලකුණක් තිබෙන වෙලාවක ඇඟිලි සලකුණු පරීක්ෂකවරයා සහ DNA පරීක්ෂකවරයා ඉතාම මනා සම්බදියාවකින් තමයි කටයුතු කරන්න ඕනේ. එහෙම කියන්නේ මොකද? ඇඟිලි සලකුණු පරීක්ෂකවරයාට තියෙන වෙනම කාර්යභාරයක්. ලේ පිළිබඳව සාම්පල් ගන්න DNA පරීක්ෂණය කරන විශේෂඥයාට තියෙන වෙනම කාර්යභාරයක්. මොකද දැන් පෘෂ්ඨයක් මතුපිට අපරාධ ස්ථානයක පෘෂ්ඨයක් මතුපිට ලේ තැවරුණු අත්ලක් තිබෙනවා කියලා හිතුවොත් ඒ ලේ තැවරුණු අත්ලෙන් රුධිරය වියලීමට පෙර ලබා ගන්න ඕනේ DNA පරීක්ෂණය සඳහා අවශ්‍ය රුධිර සාම්පල්. ඒ වගේම මේ රුධිරය ලබා ගන්න අවස්ථාවේදී ඇඟිලි සලකුණු වලට හානියක් වෙන්න බෑ. ඇඟිලි සලකුණු නොමැකෙන ආකාරයට ඇඟිලි සලකුණු වෙනස් නොවන ආකාරයට තමයි මේ ක්‍රියාව කරගන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මේ තාක්ෂණික නිලධාරීන් දෙදෙනා මනා සබැඳියාවකින් මේ කටයුත්ත කරන්න ඕනේ. මොකද මේ දෙකම පරිවේශණීය සාක්ෂි. පරිවේශණීය සාක්ෂි උනත් බිඳහෙළිය නොහැකි මට්ටමේ පරිවේශණීය සාක්ෂි නිසා මේ සාක්ෂි ආරක්ෂා කරගන්න වෙනවා. දැන් අත්ත වශයෙන්ම මේ අපරාධ ස්ථානයකින් සොයාගන්න සැකකරුගේ DNA රටාව ට අදාළ ඒ කියන්නේ සැකකරුගේ රුධිරය එතන යම් ස්ථානයක පතිත වෙලා තිබ්බනම් ඒ රුධිරය සැකකරුගේ රුධිරයත් සමග ගැලපෙනවා නම් ඒක හරීම වැදගත් නිශ්චිත සාක්ෂියක්. දැන් මේ සැකකරුගේ රුධිරය සමග අපරාධ ස්ථානයේ පතිත වෙලා තිබ්බ රුධිර DNA පරීක්ෂණයට ලක් කරද්දී මේ සැකකරුවන්ගෙන් ඇතැම් අවස්ථාවල රුධිර සාම්පල් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී සැකකරු විරුද්ධ වුණොත් මොකද කරන්නේ? රුධිර සාම්පල් ලබා දීමට සැකකරු විරුද්ධ වුණොත් මහේස්ත්‍රාත්වරයාට බලය තියෙනවා නියෝගයක් කරන්න රුධිරේ ලබා දෙන්න කියලා. ඒ මහේස්ත්‍රාත්තුමාගේ නියෝගයෙන් පසුවත් මෙතනත් දිගින් දිගටම රුධිරේ ලබා දීම ප්‍රතික්ෂේප කළොත් එතනදී අර DNA පරීක්ෂණය කරන්න අපහසුතාවයක් නොහැකියාවක් ඇති වෙනවා. ඇත්තටම ඒ වගේ අවස්ථාවක අනුමිතියක් අධිකරණයට ඇති වෙනවා මේ පුද්ගලයා මේ ක්‍රියාදාමයට සම්බන්ධ වෙන්නේ නැතයි කියලා. මොකද ඒ පුද්ගලයා වොමනාවෙන්ම පුන පුනාම තමන්ගේ රුධිරය සාම්පල් ලබා දීම අතපසු කරනවා නම් ඉතින් කොහොම වුණත් DNA රටාව මේ ලෝකේ මෙතෙක් ඉපදීමිය ගිය අද ජීවත්වන හෙට ඉපදෙන මේ හැම පුද්ගලයෙක්ගේම ශරීරයේ DNA රටාව එකිනෙකාට ආවේනික වූ දෙයක්. එය සබාදාම මේ විශ්වයේ විසින් විශ්වයේ මැවුම්කරු කරපු අපූර්ව නිර්මාණයක්. එකිනෙක පුද්ගලයාගෙන් පුද්ගලයාට වන මේ වෙනස අපරාධ පරීක්ෂණ ක්‍රියාදාමයේදී ඉතාම වැදගත් ලෙස යුක්තිෂ්ඨ කිරීම පහසු කිරීමට සබාදහමෙන් ලබා දුන්නු දායාදයක් විදියට අපිට සලකන්න පුළුවන්.